කොළඹ පාදුක්ක ද්විත්ත මාර්ගය කැලණිවැලි මාර්ගය ඒක යන්නේ කුළුණුඩින් යන මාර්ගය මාකුඹර දක්වා ගෙනහිලා මාකුඹර ඉඳලා සාමාන්‍යයෙන් බිම දිගේ ගෙනියන. ඒ වගේම විදුලි දුම්රිය පද්ධතිය ස්ථාපනය කිරීම ගැන දැන් අවධානය යොමු කරලා තියෙනවා. රජයෙන් අපිට මුදල් ලැබලා දීලා තියෙනවා අපේ තියෙන දුම්රිය පොළවල් වල වැසිකිලි කැසිකිලි පහසුකම් දියුණු කරන්න. ඒ වගේම අද වෙනකොට අපි පෞද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඒ පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන අපිට මේ දුම්රිය පොළවල් දියුණු කරලා ඒ අවශ්‍ය පාසුකම් මහ ජනතාවට ලැබිලා දෙන්න. අපි සෝල පද්ධතියක් දුම්රිය ස්ථානවල ඇති කරලා අපි මුදලක් වියදම් නොකර ආයෝජකයෙක් ඇවිල්ලා ඒක අපිට ලබලා දීලා දුම්රිය දෙපාර්තමේන්තුවට ලබලා නැති ආදායමක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් 2000ක් ආයෝජකයෙක් සමග අපේ රටට ලබා ගන්න. ආබාධිත අයට අද වෙනකොට මගී ප්‍රවාහනයේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කළා. නගරබද විශාල වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලෝ ෆ්ලෝ බස් එකක් ගේන්න. දැනට අපි 2000ක් ගැනීම සඳහා අනුමැතිය සඳහා කැබිනට්ටුවට ගිහිල්ලා මේ දවස්වල මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරනවා ආයෝජකයන් කැඳවන්. පලාලි ගුවන්තුටුපොළ සංවර්ධනය කර ඉන්දියාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා. ප්‍රධානම කාරණාවක් අපි කරන්නේ පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම. අපි හිතනවා 70ක් 80ක් යන ගුවන් යානාවල් පලාලි ඉඳලා පටන් ගන්න. ඒ වගේම පලාලි මඩකලපුව රත්මලාන යන ගුවන්තොටුපළ තුනම අපි හදාගෙන යනවා. කැබිනට් පේපර් එක ගියා රීජනල් එයාපෝර්ට්ස් බවට පත් කරන්න.